මං හිතන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා මම හිතන්නේ ගොඩක් හොඳ සහය දක්වනවා. මොකද ඔහු හැමතිස්සම හොයා බලනවා අපිට මොනවද ඕනේ, මොනවද අපින් වෙන්න ඕනේ, මොනවද ඒගොල්ලන්ට එයාගෙන් මොනවද අපිට වෙන්න ඕනේ. ඒ කමියුනිකේෂන් එක ගොඩක් වෙලාවට ඇත්ත එක තියෙනවා. මම හිතන්නේ ඒක තමයි ගොඩක් අවශ්‍ය. මොකද එහෙම තියෙද්දි අපිටත් හරි ලේසි. මොකද ගොඩක් වෙලාවට අයිය කෙනෙක් වගේ තමයි අපිට සලකන්නේ, වෙනම මිනිස්ටර් කෙනෙක් විදිහට එහෙම සලකන්නේ. හැමෝම වෙලාවට කරටක් දාගෙන විහිළු ගාලු කරලා ඉන්න ඉතින් අපිට එතකොට හරි ලේසි කණ්ඩායමක් විදිහට. මොකද අපිට සපෝට් එකට කවර ඉන්නවා කියලා එතකොට හැමතිස්සම අපිට තේරෙන. ඉතින් අපි මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් මොනවා හරි දිනොත් අපිට යාට කියන්න පුළුවන් කෙලිම කතා කරලා. ඉතින් ඒ වගේ දේවල් තියෙන එකට තවත් ලේසි අපිට කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා අපිත් එක්ක හැමතිස්සම ඉන්නවා කියනකොට අපිට ගොඩක් ලේසියි. සාර්ථකත්වයේ රහසක්ද? ඔව් මම හිතන්නේ ඇත්තම ගොඩක් රහසක් තියෙනවා. මොකද ඔහු හැම වෙලේම මට කෝල් කරනවා. මල්ලි කියන්නේ පළවෙනි දවසේ ඉවර වෙච්ච ගාම වගේ කතා කරා. මල්ලි අද හොඳට ගියා, ඔහොම කරගෙන යන්න, හෙට මේ විදිහට කොහොම හරි කරගෙන යන්න. ඉතින් දවසින් දවස හැමෝම අප්ඩේට් කරනවා. ඉතින් ඒක ගොඩක් ලොකු දෙයක්. මොකද අපි දන්නවා ඔහුත් බලන් ඉන්නවා ක්‍රිකට් එක. මොකද ඌට ඒ ක්‍රිකට් ක්‍රීඩා විතර නෙවෙයි, තව ක්‍රීඩා ගොඩක් රාශියක් තියෙනවා බලා ගන්න. නමුත් ඔහු ක්‍රිකට් එක වැටලා තියෙන අවස්ථාවේ ඔහු ගොඩ ගන්න ගොඩක් ලොකු දේවල් කරනවා කියලා අපිට තේරෙනවා. ඉතින් අපිත් ඒ දේවල් යා ඒ පැත්තෙන් කරද්දී අපිත් අපේ පැත්තෙන් මොන හරි යම්කි දෙයක් කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක මේ තරංගාවලියේදී මම හිතන්නේ අපි කරලා පෙන්නන උඩත්. මොකද ඔහු හැමදෙස්සම අපිව බැක් කරා සමහරක් ප්‍රශ්නවලදී. ඉතින් ඒකින්ද මම හිතනවා මේ ජයග්‍රහණය ඔහුට හොඳ අරුකුලක් වෙයි කියලා.